මහන්සිලා ගත්ත ජයග්‍රහණයක් වෙනදා තනතිරු වලට වඩා ගොඩක් වෙනස් තනතිරු තමයි අපිට මේ පාර හම්බුනේ ඉතින් වෙනදාට වඩා ගොඩක් මහන්සි වෙනවා අපි ගත්තොත් තරගාවලියේ වේගපන්දු වෙන තමයි සෑහෙන්න බර ප්‍රමාණයක් ඇද්දේ කණ්ඩායම වෙනුවෙන් ඉතින් මම හිතන්නේ මේ වෙනුවෙන් මම ගොඩක් ස්තුතියක් දෙන්න ඕනේ ඒ වේගපන්දු වෙනට ගොඩක් මහන්සිලා ඉදී අපිට ජයග්‍රහණය කරා යන්න මාර්ගයක් සාදලා දුන්නට චිතගොං තරගයේ මම හිතන්නේ ගොඩක් කලට ෆ්ලැට් ටිකට් එකක් තමයි අපි හම්බෙන්න කියලා දැනන් හිටියා නමුත් මිරිපුර වල තරගයේ අපි හිතුවේ ගොඩක් කලට දඟ කැවීමට ලක් වේ කියලා නමුත් එහෙම දෙයක් වුණේ හැබැයි එහෙම වුණත් මම හිතන්නේ අපේ පන්දුවන දඟ පන්දුවන සෑහෙන්න මාංශි වෙන්න වුණා කඩු ලබා ගන්න නමුත් මම හිතන ඕවර්ඕල් ගත්තම අපි දඟ පන්දුවන සෑහෙන්න පහළ මට්ටමක තමයි පන්දු යවුවේ කියලා අපි හොඳට පන්දු වල තිබ්බනම් මම හිතන අපි තරගාවලිය මීට වඩා තවත් ලේසින් ජයග්‍රහණය කරන්න තිබ්බ නමුත් දෙවියන් මන්දුවන්ගේ උත්සාහය නිසා මම හිතන්නේ අපිට මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න හම්බුන ප්‍රථම වතාවට කිස්සිල්වුඩ් එක වැඩ කරන්නේ ඉතින් මමත් තාම ඔහුගේ ක්‍රියාදාමයන් මමත් අධ්‍යයනය කරගෙන යනවා ඔහුත් එම අපේ චර්යාවන් අපේ වටපිටාව අපි අපිත් එක්ක ඇසිරෙන්න ඕනේ කොහොමද අපේ ගේම් ප්ලෑන්ස් මොනවද කියලා ඔහුත් දැනට අධ්‍යයනය කර යනවා මම හිතන්නේ දැනට ඔහු ගැන කියන්න දැනට මම හිතන්නේ වේලස්සන වැඩි ඔහු ගැන යමක් පවසන තරම් මම හිතන ඉදිරි තරගාවලියේ කීපෙදී මට අඳුර ගන්න පුළුවන් ඒ ඔහු කොයි වගේ කැරක්ටර් තියෙනවද නමුත් මට පේන විදිහට ඔහු ගොඩක් හොඳ කෝච් කෙනෙක් හොඳ අද්දගීම් තියෙන කෝච් කෙනෙක් ගොඩක් හොඳ ටීම්ස් කෝච් කරපු කෝච් කෙනෙක් කියලා මම හිතන සෑහෙන දැනුම් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් ඉදිරි තරගාවලියේදී කියලා හොඳ සූදානමක් තියෙනවා අර කිව්වත් වගේ අපිට තව තැන් කීපයක් තියෙන හදා ගන්න එකක් ෆීල්ඩින් පැත්ත ඒ පැත්ත අපි ගොඩක් අපේ ස්කිල් එක ගොඩක් උස්ස ගන්න ඕනේ ඒ වගේම අපේ දඟපන්දු බලෑණිය ඒ පැත්ත තමයි මම ගොඩක් සෑහෙන බලාපොරොත්තුවක් තියන් ඉන්නේ අපි හොඳින් කරන්න ඕනේ කියලා මොකද අපි ක්‍රීඩා කරන්නේ ඕස්ට්‍රේලියා සහ පාකිස්තානෙත් එක්ක දඟ කැවෙන තනතිරු වල ඉතින් මම හිතන ඔවුන් මීට වඩා ලොකු දෙයක් කරන්න ඕනේ තරගාවලිය ජයග්‍රහණය කරන්න මොකද මම හිතන්නේ වේගපන්දු යන්නන්ට පුළුවන් කියලා ඒ තනතිරු වල ජයග්‍රහණයක් කරා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙන්නේ නමුත් ස්පිනර්ස් ලගේ මම ඒක බලාපොරොත්තු වෙන ඉඳන් මම හිතන ඔවුන් ගොඩක් මහන්සි වෙලා නැවතත් ඔවුන්ගේ සුපුරුදු රිද්මයට ඇවිල්ලා ජයග්‍රහණය කරා යන්න මග පාදයි කියලා දඟපන්දු යන්න. උදාහරණයක් කියන්නේ ඉතින් අපි දැන් බංග්ලාදේශ එක ක්‍රීඩා කරේ. ඉතින් ඒ ජයග්‍රහණය මානසිකත් මම හිතනවා ගොඩක් වෙලාට බලපානවා ඉදිරි තරගාවලදී. අපි පසුගිය තරගාවලිය අපි ඕස්ට්‍රේලියාත් එක්ක හොඳින් ඉවර කරා. මම හිතන ඒ මානසිකත්වත් ගොඩක් අපිට බලපායි. නමුත් අර කිව්වාගේ එකම දේ අපිට ගිය පාර සෙල්ලම් කරනකොට අපිට ඉඩ රංගනේරත් දිල්රුවන් වැනි ප්‍රවීණ දඟපන්දු යන්න. ඉතින් මේ පාර මට ඒ සපෝට් එක නැහැ. නමුත් මම හිතනවා වටින ඇඹුල් දෙනිය ඒ වගේම රමේෂ් ඒ වගේම ප්‍රවීන් ජය වික්‍රම ඒ තුන් කට්ටු මම හිතනවා මට ලොකු දෙයක් කරලා දෙයි කියලා ඕස්ට්‍රේලියානු තරගාවලියේදී අපි කරේ මම හිතන්නේ අපි දන්න අපි යනකොටම අපි ගොඩක් මේ රටේ තත්ත්වය කොහොමද කියලා අපි දැනන් හිටියා ඉතින් ක්‍රිකට් කියන්නේ ලංකාවේ අංක එකේ ක්‍රීඩාව ඉතින් ගොඩක් මිනිස්සු මොන ප්‍රශ්න තිබ්බත් මොන ගැටලුවක හිටියත් මම හිතන්නේ ක්‍රිකට් අමතක කරන්නේ නැහැ කවදාවත් ඉතින් මම හිතන්නේ ඒකයි මට ඕනුනේ මේ ජයග්‍රහණය වුන් එක්ක සමරන්න මොකද අපි කොහේ කියලා සෙල්ලම් කරත් අපි මොන ප්‍රශ්න තිබ්බත් උන් අපිත් එක්ක හැමදාම ඉන්නවා ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ දේවල් කරේ ඉතින් අපි තරගාවලිය පටන් ගන්න ඉස්සෙල්ලා අපිට සෑහෙන උවමනාවක් තිබ්බේ යම්කිසි සිනාවක් දෙන්න පුළුවන් නම් උන් වෙනුවෙන් අපි ඒක කොහොම හරි කරන්න ඕන කියලා මම හිතන්නේ කණ්ඩායමක් විතර අපිට ඒක කරගන්න පුළුවන් වුණා. මොන ප්‍රශ්න වල හිටියත් මොන දේ වුණත් අපි දන්නා අපෙන් වියුත් මොනවද කියලා අපි ක්‍රිකට් අපි පොඩි කාලේ ඉඳන් අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතින් අපි දන්නා කොයි වෙලේ දෙයක් කරන්න ඕනේ මොනවද කරන්න ඕන කියලා සමහර තැන් තියෙන අසුරු අවස්ථාවන් මම දකින්න විදිහට අපි දැන් ක්‍රිකට් එක කතාවරදී අපි අහලා තියෙනවා සමහර ප්‍රැක්ටිස් වලට දෙන්නත් සමහරන්ගේ වාහන වල පෙට්‍රල් නැති කතාවක් මම අහලා තියෙනවා. ඉතින් ඉදිරියට මොනවා වෙයිද දන්නේ නැහැ. නමුත් අපි පුළුවන් විදිහට පුළුවන් උපරිම අපි කණ්ඩායමක් වෙනුවෙන් අපි රටට කරන්න පුළුවන් උපරිම සේවය අපි කරන්න බලාපොරොත්තු වෙනවා.